පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සිදු වූ ආපදාවන් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිමුලාගල මැදිරිගිරිය හා හිඟුරක්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටා සහරහා හමාගිය දැඩි සුළඟකින් නිවස 10කට පමණ හානි සිදුව තිබෙනවා. හිඟුරක්ගොඩ කුමාරගම ගම්මානයේ නිවසක් මතට පොල්ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. විපතට පත් වූවන්ට කඩිනමින් සහන සැලසීමට මෙවන විටත් පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. නුවරඑළිය නගර මැදේද විශාල ගස් කිහිපයක් කඩා වැටීමෙන් ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. වාහන කිහිපයකටද අලබහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද දිනේ වසා දමා තිබෙනවා. මෙතර අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දුම්රිය ධාවනයටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියක් පිලිපැණීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. අද අලුයම 4ට පමණ තලවා කැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතරමැද ප්‍රදේශයකදී මෙලෙස දුම්රිය පිලිපැණීමට ලක්ව ඇත්තේ දැඩි සුළඟින් දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගසක් මතින් දුම්රිය ධාවනය වීම හේතුවෙන්. මෙතර මධ්‍යම කඳුකරයට ඇදහැරෙන දහරා නිපාත වර්ෂාවත් සමග ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන්දුරටු දෙකක් විවෘත කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය අද පෙරවරුවේ පියවර ගත්තා. දැනට දිවයිනේ නිරතදිග ප්‍රදේශවලට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබර්ගමු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ. සබර්ගමු පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවන බවද එම නිවේදනයේ සඳහන්. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙතර ත්‍රිකුණාමලයේ සිට කණකසන්තුරේ මන්නාරම පුත්තලම කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විරලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ත් 70ත් අතර දක්වා වර්ධනය විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවට සිහිපත් කර තිබෙනවා. මෙතර අධිවේගී මාර්ගවල ධාවනය කිරීමේදී ප්‍රවිෂම්කාරී ලෙස රිය ධාවනය කරන ලෙස රථවාහන පොලිසිය ඇතුළු බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අද පෙරවරුවේ දක්ෂින අධිවේගී මාර්ගය දිස් වූ ආකාරයයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.